නමුතස්ස භගවතෝ අරහතෝ, සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ සංධම්මා සුප්පටි විදිතා පරවා දේසුන නියරේ සම්බුද්ධ සම්ම ධඥ්ඥාය චරන්ති විස මේ සමන්ති හිරු බැසයන වෙලාවට මළගයක් තිබ්බුත් එ මිනිස්සු කියනවා මෙක ම මෝසල සන්දාවක් කියලා. මලහිරු බැසයන සන්ධයාව අපේ හිතේ තියෙන දුක පරිසරටත් දැනිලා වගේ කතාවක්. ඇතැම්විට ඒ මොහොතේ ඒ ගමේ අනිත් කොනේ මගුල් ගෙදරක් තිබුණුත් ඒ මංගල යුවල අපිහිතම වෙලාවෙදි ඒගෙදර සාධයක් හෝ හමුවක් පැවැත්වෙන වෙලාවක්ක කියලා. හිරු බැස න යාමය ඔවුන් කියාව මේ හිරු රැස් අඩු කරගෙන මේ සොඳුරු වූ සන්ධ්‍යාවක් අපට නිර්මාණය කරදුන්නා කියලා. එකම ගමේ දෙගොල්ලකට ඉරබහින වෙලාව ගින්දර විදිහටත් සුන්දර විදිටත් පේන හැටි. එහෙනම් මේ සොදුරු ෝ සොඳුරු නොවන බවක් මේ ලෝකයේ තියන බව එකිනෙකාගේ ඉන්ද්‍රීිය ප්‍රත්‍යක්ෂයක් මිසක එක ලෝකයේ පවතින තත්ත්වයක් නොවන බව ඔබට මට කියාදුන් ඒ අපගේ සාස්්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා අදත් මේ ධර්මදේශන අාවශ්‍ය වනය කරන මේ අවස්සාාවට සහභාග වෙන සියලු සැද හැති පින්වත්නි පින්බතියන පින්වන්ත දරුවනේ ලෝකෙ හැටි කියල මිනිස්සු කියනවා ඒ මිනිස්සු ලෝකෙ හැටි කියලා කියන්නේ ලෝකයක් තියෙනවා ලෝකෙ මං ඉන්නවා වගේ අදහසක අපි ගොඩිකාල හිතන් ඉටියා මොකක්ද අහස්සතියෙන්නේ අපේ ගෙවල් වලින් තව ගෙවල් කපිකට එ පැත්තේ පාත් වෙලා. නිල්පාට ආවරණයක් කොඩින් තියෙනවා එක කෙලවරට ගියුත් අල්ලන්න පුළුවන්. තව සැතපුම් ගාන කෑතරගියුත් මේ අහසේ හිසගෑවෙන තැනට යන්න පුරුවන්. ඒ රව්මක් ඇතුළේ බිත්තරයක් වග ඇතුළි අපි ඉන්නවා කියලා. ගොටිකල් ලොක වෙනකොට ඒත් වඩා වෙනස්විදියටට ේරු ගන්න බැලෝ මොකක්ද පොලො කියලා එකක් ති නව පොලෝ උඩු ඉන්නවා කියලා ඊටි පස්යෝක ස්කෝල දි කර දුන එකක රවු එකක් මේ ගෝලාකාරයිනමුත් විශාලත්වය නිසා අපගේ ප්‍රමාණය අපි ප්‍රමාණයෙන් ඊට අදාළව කුඩා නිසා අපට තේරෙන්නෑ මේ ගෝලාකාර ලෝකයක් පවතින බව ඕවගේ දෙවල් ඉගෙනගත් පින් වත්න්නේ දැන් අපි එහැම් වෙලා ඉගෙනගත්තම එලියයේ මහපොළොවක් අහසක් ගස්කොළම් මිනිස්සු සත්තු. ගියවල්දරුවල් මේ ඔක්කොම එලිය තියෙනවා කියල තමයි අපි හිතාගෙන ඉන්නේ දැන තුරුවබ දැුත් හහි දි ඇැද ති හඳුරන මේ එක මොකල්ද වෙලා යෙනෙ කවරට මෙම බුරුට මවලද තියන කියලා. පින්වත්න ඒකට මහපොලොව කියලා හිතන්න පටන්ගත්තට පස්සේ අපට එක මහපොළොවගේ පෙන්නේ ඒට ගහ කියල කියන්න පටන්ගත්තාම ගහ විදිර දකින්න පටන්ගත් තමයි අපට ගහක් වගේ පේන්නේ. අරයට සතෙක් මෙට මිනිහෙක් කියලා අපි පිගත්තනි සයි අපි හ එම හැඟීමක් එන්නේ. අපිහිතමු ඒම පිළිගැනීමක් අපේ මානස නැත්තං එයාට මහපොළොෝකුත්නය හසකුත් නෑ ගේකුත්නෑ මිනිස්සුත් නෑ සත්තුත් නෑ එතකොට නැතිේ කාමා චිත්‍රාණි ලෝකයේ සංකප්ප රාගා පොරිශස්ස කාමා කියලා බුදුරජාණන් වහන්සේ වදා ලෝක තමයිමකක්ද මේ ලෝකයේ චි න කාමාන කැමති කැමති දේවල් සිතුුවම් දර්ශන එලිය නැහැ සතුට වඩන දේවල් එලි එනහැ නැතේ කාමාන්‍ය චිත්‍රාන්් ලෝකේ සංකප්පරාගා පුරරිශස්ස කාමක් මේ බුද්ගලයාගේ කැමැත්ත මත ඇත්තිකරගත්ත සංකල්පීය රූප තමයි තියෙන් ඒක එක චිත්‍රයට දෙන්න කැමැත්ත දෙකක් තියෙන් ඒකන පින්වත් ඇදුුගන්නකොට ඇඳුන්ගන්නේම එකඒක මෝස්ත්‍රවලින් එහනඟතින් ලස්සන කියන එක ඇදුම තියනව වන ලස්සන මහ ලෝකට ද රන් ලස්සන ඇැතුම කියල ම නෑන කට්ියක ලසන්න ඇදම කට්ියක කැම කැතයින්නේ කට්ටියකට කැතමැතුම කට්ටියකට ලස්සනම ලස්සනයින කෙකට රසම රස කෑමක් කියෙනෙකට කඩ ෑන කෙුට දුරගන්ධ වූ කෑමක් තව කියෙනෙකුට සුගන්ධයින කෙනෙකුට විලොන එක තියන සූද අනිි්‍යනනාට ගැලපෙන්න්නේෑන එකන නොයකුත් සූද වර්ගෙන් න සදක ලෝ තින. සුපිරීම සුවඳ කියලා පින්වත්න දැහිතන්නක සිතිවිලි මේ ඔක්කොම හිතන විදිනය දෙ කෙනෙක් සතුටු වෙන්නේ අපිතම කෙනෙක් සතුට වෙන අධදකේන්න වෙතාව කෙනෙක් සතුටු න්නේ එනම් මේ ඔක්කොම පුද්ගල බද්යි. එකයි සංකපපරාග පරිසස්සකාමා කියන ඒ උතුම් බුද්ධ දේශනාව බුදු නෝනින් දැකල කරපු දේශනාව ඇතුලි කතා කරන්නෙන් පින්වති අද අපි ඔබට මෙ පුංචි වෙලාව ඇතුළද විසර කර දෙන්න කල්පනා කලා සූත්‍රපිටක සංයුත්තනිකායේ දේවතා සංයුත්තයන අපටි විදි කියන සූත්‍රය අප අපටි විදිිත කියන සූත්‍රය. පින්වත්නී දේවතා සයුත්තයේ සූත්‍ර දේශනාපි මේ දසර වැඩිපුර කියල දෙනාම වැඩසටහනේදී. එක්තරා දෙවි කෙනෙක් සැත්ුවර දෙවරම් වෙහරට පැමිණ භාග්‍යවතුූන් වහන්සේ සමීපයේ ඉඳගෙන භාගයතුන් වහන්සක සමීපයදලා මෙ මේ විදිහේ ගාථාවක් කිය නොමකක්ද ඒ සං ධම්මා අපට වෙදිතා පරවාදය සුනියරේ සුත්තාතේ න පබුජ්ජන්ති කාලෝතයේ සං පබුජ්ජිතුන්තිී මොකක්ද මේ කියන්නේ කවුරු හරි කෙනෙක්. මේ උතුම් ධර්මතාවය අවෝධ කරගත්තේ නැත්නම්.ඒ අය එක නොයකුත් වැරදිී මතවාදවලට පැමුණුවවනවා. තමුණුත් එදෙන්ට යනවා. මේ නිදාගනඉන්න මේ අය නැගිටින්නත් නෑ. ආංහෙමු නින් දෙන් අයට කාලෝතය සම්පබුජ්ජිතුන්ති පිබිදෙන්ඩ මේ හොඳම කාලයයි කියල තමයි කිවේ. පින්වත්නී බුදුරජාණන් වහන්සේ මේ දේවපුත්‍රයාට පිළිතුරකුත් දෙනව මේ සූත්‍ර දේශනාවේ. ඒසං දම්මා සුප් පිවිදිතා දැ දෙවියකිවේ ඒ සඳම්මා අප පටවිදිතා කියන. ඒ සඳම්මා සුප් පටිවිදිතා. යම් කෙනෙක් මේ ඇත්ත කතාව අබෝධ කර ගන්නවද. ඒ යවනං එක මතවාදවලට ගෙනියන්න බෑ ඇය වගේට අහුවෙන්නේ. බුදුරජාණන් වහන්සේලා බුදුවරය අබෝධයට පත් අය අබෝධයට පත් අය මැනවිෙන් දැනගෙන. මෙ විෂමූ ලෝකගේ සමව හැසිරෙනවා කියලා බුදු පැණ වන්ස වදාලා දඟ බට මේ පැහැදිලි නෑ මන්ද පැහදිි කරට තමයි උත්සා කරන්නේකද බයිෙන්ඩිපා පිින්වත්න්නේ දැම දෙවයක් කිවේ මොකද ධර්මය අවබෝධ කරගත් නැතම් බුදුරජණන් වහස තේකමයි වදදාල මොකද ධර්මයම ධර්මයෝ කියීම ත අදහරන්න පින්වත්න්නේ චතුරාර්ය සත්‍යය ධර්මයට. චතුරාර්ය සත්‍යය ධර්මය කියන්න මොකදදි කියල බදන්නවා මමත් දන්නවා නවත් ප්‍රශ්නිතියෙන් අපිටි තාම. සි ලෙ ඔබෝධ වෙල නැතික අවද වෙේලා ති හාමුතරන්ට අතබ ද ලනැතන් ඉතින් පිොම බදදු කර දෙෙන්නේ කියලාගේ ම මෝඩ ප්‍රශ්නයක් ඇැවුත්හහිම කියන පින්වා ති ඔක්කොමලා අතර මංවෙලා ඉන්න අතර මංහලා ඉන්න කට්ටියේ අත්තල් බැදගෙන පාරක්හොයනෝ ඔයා පාර දන්නන මේයා පාරදන්නෙන මෙයා පරදන්නෙත්න ම පාරද න්න දන්නෙ ට ම පරහ න්න ර. දන්නැතිකට්ට පරෝයා ගන්න අමාවරුයි හැබයි දන්නෙතිකට්ට පාරෝයාගන්න බෑගි කතක් නෑ. තනිතනින් හොයනට වැඩිය. මේ මේ පාරපි ලිබඳව ටිකටික ටිකටික හෝඩුවාවල් හොයාගෙන යනෙක හොදයි. එනම් මේ ජීමාන බුදුරජාණන් වහන්සේ දර්ශනය මුකපරම්පරාවෙන් ඇවිල්ලා මීටවුරුත් දෙදස්ගානකට කලින්ය පොතපත්තටකතු කරලා ඒ ධර්මයට අනුව සොයාගත්ත කතාවකි ගැනීමේ පර පොඩ්ඩක් දැනගෙන පාරගෙන පඩි හෝඩුව අපක් මගලු ත්තියන ඔඩු ඔබට මේ කිය නතුර ඔබගාව යම හඩු අටික්තයේද මේ ගල පිරඳ වරනවා අපිට දැන් පොතේ තිබට නමනි ධර්මය පිළිගඩ කිවේ ධර්මය පිළිගන්න කිවේ ඒක තමන්ට කොච්චර වැටහෙනවද තමා දැනගත් කාරන ොචර සැස දෙෙනවදම ඔක්කම් බලඩ කියනවනේ කර ගොඩක් කියනවනේ ධර්මය තේරුම්ගන්න කොට එකෙන කනහිද පිළිගඩ කිව නෑනේ බුදුරජාණන් වහන්සේ ර්මය පිළිගන්නකට අපිට ඒ පිළිබඳ පිළිපදින්ට කියපු නිශේදන ගණනාවක් දැන්ඔය කාලාම සූත්‍රය වැනි තැන්ගොල දහයක්ම ගැන්නුවනේ පින් මත්න ම මේවාගෙන නෙවෙයි කියන්න හදන්නේ එතකොට දැම් මම ඔබට අද මේ පැහැදිලි කර දෙන මේ සූත්‍ර දේශනාව ඇතුළේ මේ දේව තාවම දම්මන් කියලා කියන්නේ චතුර ආර්ය සත්‍යය ධර්මයට චතුර ආර්ය සත්‍යය ධර්මය දුක දුක්කේ අන්ඥානං දුක මේයයි දන්නේ නැත දුක දන්නඇත්්ද දන්න අසාමන්න සපි දුක දන්න ඔල්ලෙඩ වෙන එක දුකායි නාකිවෙන එක දුකයිය කියන්නේ ඒ දැනුමන පින්වත් දැනුමට කියන්න පුුවන්. ජාතිපි දුකා ජරාපි දුකා ව්‍යධිපි දුක්කා දැනුමටෝක කියන්න පුළුවන් හැබොෝ අවෝධය පැත්තට යනකට ඉටඩක් බොෝම බොහෝම ගැඹුරුලෙසින් දකිින්ඩ තියන එකක් ඔය දුකයි දුකයි කියලා ඔ එවගේ කාරර්නාටිකක් දාගත්තට. දැව නිරන්තරයෙන් පෙරෙන සංකිිත්තේන පංචුපාදානක්හන්දා දුක්කා. කෙටියෙන් කිව්ොත් මරු පංච උපාදාානස්කන්දයම දුකයි.ඇය පංචුපාදාානස්කන්දක වහන් පින්වත්න්නේ ඒක ඇතුළට අහවෙච්ච නති කවරුුවත් මෙතැනත් නෑ. ලෝකෙ කොහෙවත් නෑ. ඒක ඇතුළට අහුවෙච්ච නැති මෙ මොකක් හරි කොටසක් ඔබේ ශරීරිෙහෙ ඔබේ හිතේ හරි නෑ. ඉති ඉහෙනම්. හි පංචු පපදාානස් කන්දයම දුකයිකිවම සයාල දුකයි කියෙනෙකෙන ඉගැන දැන් අපර සැපයි කියලා හිතාගෙන ඉන්න ලේකනේ තියනඒවත් දුකයි කියනෙකන එන මෙන්න මේක තමයි දුක්ක සත්්‍යය. කොට දුක් සත්‍යය ප්‍රත්‍යක්ෂාවවබෝධ කර ගැනීම. දැනු දැනුම මේට අවශ්‍යයි මකද දැන්දැ අපිහිතමු අපි ගමනක් යනකොට දිනුම් කනුවත් තියෙනවා ඒ දිනුම් කනුවට නැත්තැන් අපිගේමක්හර අපි යන්න හිතාගෙන තැත්තියෙනවා. එන් එතෙන්ට යන්න පොඩ්ඩ පේනවනං සිතියමක් තියෙනවනම් අපිට යන්ඩ ලේසිනේ සිතියමත් දන්න නැතුව ඉතින් යන්ඩ අමාරුයින. ඒක හින්දා මේ පිළිබඳ යම් අදහසක් දැනුමක් අපිට පටිනෝ. හැබැයි දැනුම ගත්තට යන්න සිතියම ගත්තට බෑ එකට හොඳ කායික ශක්තියක් ඕනි ඒකට යන්න පුළුවන් ශක්තිය තියනෝ නිට අවශ්‍ය මාර්ගූපර තියෙන් දෝ නහෙම ගමන යන්නේ. ඒවගේ තම ඉතින් දෙමේ දහර මේ දැනුම තිබට බෑ මේ දැනුම මේ අවබෝධයක් දක්වා ප්‍රගුණ කරගන්න වැඩ පිරිවෙලක් තියවා දම්මානු දම ප්‍රතිපත්තියක් තියෙනවා එතකොට ඒ උතුම් පිළිවෙත්පුරන්න තියන මෙට නොයෙකුත් ක්‍රියාකාරකං සීල සමාධි ප්‍ර්ඥා වඩන්ට තියෙන එතකොට ඒවා මගින් තමයි අපිට මේ මේ කියන නිර්වාණය නම් දිනුම්කානුවට යන්න වෙන්නේ එනම් දුක මෙන්න මේකයි කියලා යම්කිසි කෙනෙක් දන්නවනං අපි දේවතාව මෙතන කියනක දන්න ඇත්තං කිවනේද දවතාවක දන්න ඇත්තං දුක දන්න කිය දුක සමති දන්නෙ නෑ කිය එක ගන දුක උපදින්නේ අයි කියලා දන්න නෑ දකින් ැකල නෑ එතකට දු දුකව දෙකල නෑ කියන්නම සම්මුධය දැකල නෑ නිරෝධය දැකල නෑ දුකින් නිදහස් වීම දැකල නෑ ඒයට ඇති ප්‍රතිපදා වැඩපිළිවෙල මාර්ගය එක දැකල නෑ පින්වත්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයම් පිරිසිද දැන ගැනීම පෙර පසු නොවී මේ හත්තරම එක සත්‍යයක් අවබෝධ කරගන්නවා කියන හතරම අවබෝධ කරගන්නවා කියන එකයි. එතකට මේ චතුරාල සත්‍ය ධර්මය අබෝධ කරපු නැති අය පරවාදයන්හි පමුණනු ලැබෙයි අගේ අදහසක් මොකද පරවාදේසු නීයරේ. ඒ අය පරවාද කියන මනවටද මිත්‍යා දුෘෂ්ටි තියෙනවා තැන් ඉන්දියාව එහෙම බුද්ධ කාලන භාරතයේ දෙසැ ටක් තිබුණ කියනවා හැට දෙක් වූ මිත්‍යයා මතවාද. අපි මේමහා බ්‍රහ්ම මවල තියෙ කියල කටියක් කිය න තවකට්ටයක්ක් කිනව නැහනෑක මේ කිසිගේ මැවි ක්නව ඒබේ ෝ නිමාණයක් ඉබේව ඇැතිවෙන එකක් තවකටයක ම ගි ගගේල පපදල මැල්ලපදිල මැරල මේ බව නි්‍ය වශෙන් අසංග දවසක් තියනම කියලා තවයිකිවනෑ මේ බවම් පස් ඉවරයික ආය එන්න නෑ අපි කවුරුද් ලෝකට එක නිසා නට් හරිකමන්නනය කාල ඉන්ඩ තියන්නේ පෞ්පින් කියල දේකුත් නෑඒ බවකොම් බොරු කතා කියලා කිව. දන් අපි ඉදාව දෙසටක් මි්‍ය දෂ්ිතාාව නොකරෙකු ලංකාවන්න ඔබට මට ඇහෙන මිත්‍ය කතා නැද්ද. අදටත් අපය නෑ කියනවා දීවිලෝකයක් නෑ කියනවා මේ ඔක්කොම සල්ි තියෙනවන්දී විලෝකෙ තමයි සහලිනතඟ පයි තමයි ඔහොම කතා කියනවා. එතකොට ඔය සියලුම ආගමික දර්ශනවල උගන්නන්නඒම කතාවයි කියනවා.යගේ ඔයෙකුත් මත මිනිසු තුළ තියෙනවා. එතොට ඒක් කෙන කියෙනෙ කෙන බිහි වෙනවා නෑහෙම. මේ අරහත්වය කියර කියැන මෙන මේ මේ මේඉන්න අරහතුන් කෙනෙ තම ීටඩ අරහත්වයක්යා ලෝකෙන නෑ කියනවා මේ වගේ නොයෙකුතුන් මති මතාන්තර වලට ඔබමා මුණ දෙන්න පුළුවන් අපිට එක කියෙන කියනවා එහෙම කියන්නඒත්තට අයිති තියෙන නිද කියවනේ මත ඉදිරිපත් කරට බුදුරාණන් වහසේ තහංචි ද මෙ නෑනේ හැබැයි ති දන්න නතු ම දිරිපත් කරුත් ඒ පුද්ජලයන්ට අකසල්ලටන නවත් සහ ඒ වැරදි මත පිැදීම පිළි ගැනීම තුළා පත් අනන්ද සංසාරය අතරවන්ගන බවදදේශනා කල තිනම්. ඒක නිසා ඒ ඒ වගේ වැරදි ම වැරදි මත එනකට ආගේ මතවලට අහුවෙන්නේ කවුද චතුරාර් ශත්‍යාව බෝධක නොකර ගත්ත කිය නම් දැගත කොල මගින් හ ඉති අපිස්වාමන් වහස අබෝධ කරල නෑන අපි අහුවෙන්ෙන තමයි කෙර ඇත තම අහුල තමයි ඒකන මේෝක මෙච්ච අහුවෙල්ලිම නිසු ඒකන නොමකවඩ ලේසි නොේකතුන් වැරදි මති මතාන්තරබලට මේ උද්ධවිය යොමු කරන්න පුළුවන්. මේ එක එක ධර්මතා නිසා ඒගොල්ලෝ එමට යන්න පුුවන් ගච්චන්තතියවා නුව යන්න පුළුවන් ඒකට තමන්ගේ මතයක්ත් එක ටික බලපවන සමහරුන්ට එෙම මත් තමන් කල්පනා කරකරින්වා මේ නිවන කිලකන්න ඇද්ද කොහෙද මේ වාහරි අමාරු වැඩ යොෝහු උනාානේ කාට ජාසත්ත රජිරුවන්ට අජාසත්ත රජ්ජුරෝ අතින් මෙය දෙෙනවන අපප්චි. මගේ තාත මැරුුණ පිීතුරු ාථකයක කාන්තයෙන් නිරයගාමී වෙනවා කියලා බුදුියාන් වහන්සේ වදරනවානේ. මේක දැනගත්තහම අජාත සත්රූට ජෛන මහවීර තුමාගින් පණිවිඩයක් කියවනේ එතුමාගගේ ලැහ්වා ම තුම කියනවානේ ඔබට වරද කමාකරගන්න ක්‍රමයක් තියෙනවා කියලා. එතකොට දැන් තාත්තා මැරුවට ඒ කර්මයෙන් නිදහස් වෙන්ඩ ක්‍රමයක් කවරුුවර කියනවනම් එකට ගැලපෙනවනන් අර අදහසය අයිතන්ට යනේ එයන තමන්ගේ හිතත් පැහනමගක්කර අදහසත් තිබොත්තුන් ඒකට ගැලපෙන අදහසක ලියින් අවුත් මිනිසු දැට යනවා පිංවත්න්නේ ලෝකය මිනිස්සු නොයකුත් සැපසම්පත්න් එන ත පංචකාම සම්පත් පස්සේ දුවනකොට ඒ පංචකාම සම්පත් පැත්තට වැඩි ඉඩක් දෙන ඒවා තුළම තමයි සතුට තියෙන නිවන තියන්න තිතනම තමයි කැමතිදයක් කාල බීලා විනෝධවයල්ලා මේ කියලා කියන කකාව දර්ශනය කකාවත්නේ දර්ශනයට කැමතිව මිනිසුමකොද තමගේ මතයත්තක් යනවන තමන් කැමතිදේ පැත්තට යවනේ. ඇබේ ඒවා ධර්මානුකුළු දකින්න ඒවා එක ගැටන්ටත් එපායවා දකින්න ඔබුදුතු කරත්ම ඔබට පිළිබඳ ඇතිවෙන ප්‍රියත්වයත් නැතිවෙලා යනවා කියන තැනට එන්න තරන්න ඔහු දක්ෂණය ඇතන්මන් මිනිස්හනුව දන් උච්චර බණ කියන ෝ තේරුන්ගත්ත කෙනෙකින් නොද කියලානවා. පින්මති තේරුම්ගත්ත කෙනෙක් නැතික මනිස්සමි කියනවා නේද? ඔච්චර ණනක න කෝ හත්ත ච කෙන කින්නවාද කියලානවා. පං අති ධර්මය දුරුවලනෑ තම ඒ උතුම බුද්ධවාෂිතය තියෙනවා ඇහෙනවා. අමු තවබෝධ කරග්ඩ තරම් පුද්ජලයන්ගේ ප්‍රඥ්ඥාව දුරුවලයි. ඒගනි සාදැගත් මොකද කරන්න ඕන. ප්‍රඥ්ඥාව දියුණු කරගත්ත හැකි ක්‍රියාකාරකම්බල ප්‍රඥ්ඥාව දියුණු කරගත හැකි අභ්‍යාස වල නිර්තමේ නොනාදත්මය කරන්න හම එකක් තමයි. එතකට පින්වත්ී? තුරාරි සත්්‍ය අබෝධ කර ඇත්තේ නැති අය නොයකුත් වැරදි ආගමික ධර්ශනක දෘෂ්ටි වලට පැමිණීමට සම්භාවිතාව වැඩි එකනේ බයනකම පංමති දැන්. අපි රහවලා කිව්ව නිසායි අපයෝකොට හෝනේ අපි මේ බුදු කෙනෙක් නෑ මේ ඒ ඔක්කොම බොරු කියලා අපි මේ හිතුවන් අරයා කිව්ව නිසානේ ඒක නිසා අපිට මේ සමාවක් නැද් වගේ එකක් ලෝකනෑ. මොකද ගිදර බව දැනගෙන අල්ලන කෙනා. කොටිකක් පුචගන්න අඩුවෙන්. හැබැයි ගින්දර බව නොදැනල්ලන කෙනා පිච්චනම වැඩි. එක නිසා නොදැන අහුවෙන එක හොදටම බයානකයි. පින් මති දැම මේ අනුන්ගේ වචන හලා නොයකුත්තු මතවාදවලට යනයින්නවලෝක. මොකද මේ චතුරාර් සතති ධර්මය ධර්නති නිසාසන. ඉදි අගේ නිදාගනඉන්න අය පුබුදු කරවන්න හරි අමා අරිදෙන් මේ දෙවිය කියවානේ නිදාගනඉන්න? මේ අය මේ නප්පපුද්ජන්තිමකලු නැගිටින් නෑ. හැබැයි ගොට නැගිටින්ට මේ තම හොඳම කාේ මන කාල මේ බුද්ධෝත් පාද කාලයක් කාලෝතේ සම් පබුජ්ජිතුන්ති මේක බුද්දෝත් පා කාලයක් හන පින්වති අදත් මේ බනහන ඔබටම කියන්න ඕනේ මේ බුද්දෝත් පාද කාල තම පිබිදෙන්ඩ තිර හොඳම වෙලාව. ඉති හොඳම වෙලා නිදගෙන ටි පා කල කියන දැ නහකට නිද පක්න ව කිය. මේ සංසාර සත්්‍යයා විදිහට මේ බුද්ධෝත් පාද කලේ මනුස්සභවයට විල්ල. මේ විශිෂ්ට වූ දර්ශනය ඔයන්න ඇතුවෙන්න පා කියලා. ඒ විශිෂ්ට වූ දර්ශනය නොසයා ඉන්න සියලු දෙනාම නිදිගත් අං විදිහට තමයි මේ දේවතාව කියන්නේ බුද්මියාණ නොහන්සිශ්‍රී මොකහෙන් දේශනා කරනවා මකදද කවරුවර කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තුත් ඔවහුහ මිත්‍යාවට ඇදල දාන්නබෑ. අබද්ධ නොකගත්ත අය මිත්‍යාවට අදරදාන්නට පුළුවන් ඔබ උනත් පින්වත්නී මිත්‍යාවට වැටෙන්ඩ තින සම්භාවිතාව ඒ නිසා පරිසම් වඩ කියන්න එකක්ෙනක් කිව්ූ පලියට එක එක අය යනේන වාහනය අනුව එකක් කෙනට ඉන්න පිරිවර අනුව යාගේ දේශනාහන මේ වගේ පිරිසක් ඉන්නවා කියන කතානුව නෙමේ අපියමක් පිළි ගඩුවනි අපිට පින්වත්නී අපිට ුදුරජණහසක ධර්මය පිළිගන්නඩ බුදුහාමුදුරු අපිට යම්ම් සලකා බලන්න කියපු දර්ශක තියනවා ධද මේ ඔක්කොම කියල දෙන්න වෙලාවක් නෙමයි. නමුත් ඉතින් ඒ මොන දර්ශක තිබුණත් ඒ දර්ශ මැනගලීම දක්ෂතාවයක්ත් කෙනගෙන්ගේ නාට වෙනස්නේ. ඒ දර් මේ ප්‍රමාණින් තමයි තියෙන්නෝන මේක මෙ මේේ ප්‍රන මැ ග නි දන්න මානුස යාටමොතු වෙන්නේ. චතුරාර් සත්‍ය අබෝධ කරගන්න අත්තා කල් නොමගේයාමටති නිඩ වැඩී එකන බයානකයි කියන්නේ. වැඩ සේරමිවර කරලා වෙලාති බුද්බනහලා ඊළඟ භවය කහැර නිවන් දැකින්න එෙමෙයි පින්වත්න හැකියාවක් තිබේ නං කුසල හැකියාවක් තිබේ නං මේ භවයවෝධ මේ ප්‍රශ්න විඳ ගන්ඩ. ඔබටත්මටත් වදී වඩඩ කියල මේ ැතුර කතාවක් කියය වෙනවා. මුකද මේ බුද්ධෝත් පාද කාලේ මගැරුුණට පස්සේ දීර්ගපුූ අබුද්ධවත් පාද කාලත මවදදාාවන්න. යි මයි දර්ගක වූ බුද්ධෝ පා කල මයි පව්ගලතිී. එහම පවු කරලා ඇවිල්ලා මේ දැනුත් මේ මේ වේගෙන් නඋදා වෙන්නේ. වේගෙන් උදා වෙන්නේ අප මන කල්ප ගනන් ඇවිදින්නම චතුරවාාර්ය සත්‍ය ධර්මය හෙනවත් නැත. එකයි මේ හොඳම කාලයයි කියර දේවතාව කියන්න බුදු ආන්දරු වදාලේ ගොල්ලොහෙම වෙනස් කරන්න බෑ බුදුවර ය පින්මද මේ සූත්‍රදේශනයි බුදුවරයෝ කියනකට. දරයා කියලා කියනකු බුදුුවරයෝ කියල කියනකට අපි තේරුම් ගඩෝන බුදුවරු ලෝකේ බුදුරජාණන් වහන්සක දේශනාව ඇතුළේ බුුවරු කියල කිවවහම සර්වච්්‍ය බුද්ධ පච්චේක බුද්ධ චතු සච්ච බුද් ශුත බුද්ධ වගේ නම්බලින් අපි බුද්ධ කියන වචනය හලතියන ොනැත අපි කතාවට කියනවා තව විදිහකින් කියන තුන් තරා බෝධ කියලමු කද සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහත්ත බුද්ධ කියලා. මේ ඔක්කම බුදුවරු අබෝධය බුද්ධ කියන අබෝධයටන. එතකට පින්වත්න දස පාරමි පමි දස පරමත්ත පාරමිතාව කියන විදිහට මේ දානාදී උතුම් ගුණධර්ම ක්ලේෂ ප්‍රාණය අරමුණු කරගෙන ප්‍රගුණ කරන ලද උත්තමයන් තිස් ආකාරෙක්ට අපිෙන සාමත්‍රින් සත්මආකාරයකට අපමන කල්ප ගානක් වීරියබාඩපු උතුමන් වහන්සේලා කිසිවක උපදේසියක් දැ මෙහෙමවත් දෙ අපිට උතුමන් වහන්සේ පණිවිඩේ එහනවානි ඒ පනිවිඩේ ඇහැදදිවත් අපිට මේ තම ප්‍ර්‍යයක්ක්ෂ කරගන්න බැරි අපහසුවක්තිෙනවානේ උන්වහන්සේට මේ පණිවිඩේ මෙහෙම කවුරු කියලා දුන්න නෑන කියල දුන්න ඇතුවන අවබෝධ කරගත්තේ ඉතුකට හිතනක පේ වාද අපිටමචර කියලදදි. මෙචර ඇහෙදදිත් අවබෝධ කරගැනීමට අපේ තියෙන හැකියාව එක ගත්තම් සම්මා සම්බුදු කෙනෙකු ගෙනුවන කිසි උපදේයක් නැතුවඋන් වහසේම සියල්ල දැක්කනින්. එවුන්වහන්සේලා සරුවච්ඥ කියලා කියන්නේ එකයි ඒ සම්මා සම්බුධ කියල කියන උතුමන් වහන්සේලා. ඒ වගේම කල්ප සියදහස් අසංකෙ දෙකක් පාරමිතා පුරණ විධනාදී දස පාරමිතා උපපාරමිතා පූරණය කරලා අවබෝධයට පත් එච්ච උත්තමයෝ ෝකයේ පහල වෙනවා කලින් කළට බුද්ධෝත් පාද කාලබලු විශේෂන් එතමයි පසේ බුදුරු නැත්තම් පච්චේක බුද්ධ කියලා කියනවා. ඒවකීම තමයි කෙලෙසුන් අසන අනිත් අය ඒ කියන්නේ මහා්‍රාවකයන් අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා මහාශ්‍රාවකයන් වහන්සේලා එතකොට රහතන් වහන් ශ්‍රාවකයන් වහන්සේලා එතකොට ඒ උත්තුම අබෝධ කරගත් උත්තම චතුසච් බුද්ධ කියල. ුත්ත බුද්ද කියනකොට මේ උතුමන් වහන්සට තමයි අයිති වෙන්නේ එතකොට පින්වත්න රටුවාචාරින් කියනවා සුත බුද්ධ කියන එකට මුල් තිදනා වහන්සේම අයිති වෙනවා කිය කොහොමුණ අපි පින්මත්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධය සඳ ලෝතුරා බුදු බව පච්චයෙක් බුදු බව හෝ අරහත්ත බුද්ධ කියන මේ තත්වයට පත්වීම තමයි විසඳතුම කියලා දි එතකොට ඒ උතුමු අවබෝධය ලබාගත්තට පස්සේ ඒ උත්තමයෝ සම්මධ්ඥාය මියහපත් වූ හේතුවකින් මෙසීරු කාරණයෙන් දැනගෙන වැඩඉන්නේ චරන්ති විසම මේ විසම ලෝකයේ බොහොම සමව එක ඇන ගැටෙන් නැතුව මේ ලෝකය තුළේ සැනසිල්ලි උන්හන්සේලා වැඩ ඉන්නම හැසිරනවා එට ලෝකය වෙනස් කරඩ ලෝතුරා බුදුුවරු පච්චේක බුදරු එමනැත්තං අරහත බුදුරන්ට යෝජනාවක් නැහැ ලෝකය වෙනස් කිරීමක් ගැන නෙවෙයි බුද්ධත්වය කියලා කියන්නේ තමා වෙනස්වීම තමා සිත වෙනස් කර ගැනීම තම තමා වෙනස්වීම ඒදැන් පච්චක බුද්ධ තමා තනිින් අ බුදධ කරගත්තට පින්වත්න ඔය පසේ බුදුරන්ට දම්පැන්ෙන් පූජකරපු කතා අප ියහලතින. නියට සහෝගයක් වෙලා ීරවන දම්පම් පිළිියරගෙන. එතකොට ඒ වගේම ලෝතුරා බුදුුවරු සමා සම්බුදුවරු තමා ලබාගත්තුූ අවබෝධය අන්නයට කියාදීමට වහසේෙනවනේ. එතකොට ඒකින් කියන ලෝක වෙනස් කරන්න දන කියෙනක නෙයි. ඒ පුද්ගලන්ට තම තම වෙනසලු දෞ කරනු. බුදදුහන්දු වදදාලන මටවත් ඔබට පිහිට වෙන බැ කියල එන ඔබගේ පිහිට තම් තමාගේ පිලිසරන්න තම තමායිකර දේශනා කරනවානේ එහම දේශනා කරපු ලෝතුරා බුදුවරු. වත් අවබෝධය කියන එක තුලින් ලෝක වෙනස් කිරීම නෙවේ උත්සාහය මේ ලෝකයේ ඇති ත්තත්වය අබෝධ කරගැනීම තුින් තමා දහසීම තමයි බලාපොරොත්තුව ඉතින් මෙන්න මේ උතුම් මුතත්තයට පත්වූ පුද්ගලයන්ට ලෝකයේ ප්‍රශ්න ඇති බව ඉතා පැහැදිරව මේ සූත්‍රදේශනාව තුළේ විස්සර කරෙනවා